තම ඒව සටන් කරලා වෙන් කරගත්ත දේවල් නැතුව කැමැත්තෙන් දීපුව නෙවෙයි මහ ජනතාවගේ බදු මුදල් මංකොල්ල කමින් මුන් සුරසප විඳිමින් අධ්‍යාපනයට 100ට එකක් ගිරගෙන ඇරියට ඉබ්බගෙන් පිහාටක් ගන්න කරමු මහන්සි වෙන්න තියන අර ගල කාලා ගුටි කාලා ජීවිත පරිත්‍යාග කළා ඒකදී නමුත් අපි මේ මොහොතේ කියනවා උඹලගේ අවසානයේ ලං වෙලී තියෙන මාස 10කට මේ ජනතා ව්‍යාපාරේ සභාපති අසරණ දිසානායක ඇතර මේ මොහොත කවුරුත් ගණන් අරගෙන බංකොලොත් වෙච්ච රට හැබැයි මේ බංකොලොත් වෙච්ච රටේ එක පුරවැසියෙක් ඉන්න සතුටින් ජීවත් වෙන මිනිහෙක් ඒ කවුද නීතිය හිදසකින් ජනාධිපති බවට වත්ලා රනිල් වික්‍රමසිංහ එතකොට අපි ප්‍රතිගත කරගන්න කියලා ගෑස් මිල ලයිට් මිල අරාජික වෙගේ රටක් පාලනයක් නැති රසක් වැඩි කරමින් වැඩි කරමින් තෙල් මිල වැඩි කරමින් බදු ගහමින් වැට් එක වැඩි කරමින් තියෙනවා අනිත් පැත්තෙන් ප්‍රතිගත කරගන්න කියන ජනතාවට කියන ගමන් හැත්ත වෘත්තක් වට කරගෙන ඇමරිකාවේ එංගලන්තේ රට බටා ලෝකේ වටා ඇවිදිමින් ඉන්න මොකද යාට තිබුණා මේ රටේ ජනාධිපති වෙන්න කියලා ආසාවක් ඒ ආසාව සංවිධකන 69 ලක්ෂයක ඡන්දයක් දීලා බැංකෝරා හිරේට දාන්න කියලා ගෙනාමින ජනාධිපති කරලාද ඒ මිනිහාගේ හීන එලි දක්ව ගන්න රාජ්‍ය නායකයා හැටියට මේ අවසාන අවුරුද්දේ ලෝකේ පුරා ඇවිදිමින් ඉන්නවා පේනවා කම්බ හොරු ටික වට කරගෙන ඒ නිසා අපි මේ 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 මොහොත වෙනකොට ගෙවල් වල පපුවට තට්ටු කරලා බලන්න මේ වෙනකොට හැම ගෙදරකම ලයිට් බිලක් රතු බිලක් ඇවිල්ලා තියෙන්නේ ගෙවා ගන්න බැරි වෙලා තියෙන්නේ අපි කාමරවල ලයිට් ටික ඕෆ් කරලා ඉන්නේ දරුවෝ ඒ නිසා ලොකු ආතතියකින් ඉන්නේ ගෙදර නෙවම්බියෝ කෑ ගහමින් ඉන්නවා දරුවන්ට අර ඕෆ් කරපන් මේක ඕෆ් කරපන් කියලා කියනවා දරුවන්ට පාඩම් කරන්න මානසිකත්වයක් නැහැ ඒ තියෙන තත්ත්වය තුළ වැට් එක වැඩි කරලා තියෙනවා තෙල් ටික වැඩි කරලා තියෙනවා අද ස්කෝල් බස් එකකට දා ගන්න විදිහන්නේ අද මගේ දරුවෙක් යන කෝට්ටේ පාදවට මේ මෙතන ඉඳුරේ ඉඳලා කිලෝමීටර 4 න් රුපියල් 5000ක් එතකොට මේ මාසෙ වලට රුපියල් 6000ක් දෙන්න ඕන නමුත් අපේ ආදායම නතර වෙලා සම්පූර්ණ යන හිටලා තියෙනවා ඒ හින්දා මේ මජර ආණ්ඩුවට මේ මොහොතේ අපට දැනෙනවා 100ට 1කට ආසන්න ප්‍රමාණයක් තමයි ඒවා සටන් කරලා වෙන් කරගත්ත දේවල් නැතුව කැමැත්තෙන් දීපුවා නෙවෙයි මහා ජනතාවගේ බදු මුදල් මංකොල්ල කමින් මුන් සුරසප විඳිමින් අධ්‍යාපනයට 100ට 1ක් ගිරගෙන ඇරියට ඉබ්බගෙන් පිහාටක් ගන්න කරමු මහන්සි වෙන්න තියෙනවා අර ගල කාලා ගුටි කාලා ජීවිත පරිත්‍යාග කළා ඒකදී නමුත් අපි මේ මොහොතේ කියනවා උඹලගේ අවසානයේ ලං වෙලී තියෙන මාස 10කට කිට්ටුව ඒ නිසා කරුණා කරලා අනික තේරුම් ගන්න ඕන අපට මේ රට වටා මුහුද තිබුණාට අපේ සම්පත් දින සීමිත ප්‍රමාණයක් මේ රට ගොඩනැගියාගේ එකම සම්පත කියලා අපි තේරුම් ගන්න මානව සම්පත එම දරුවන්ට දරුවන්ගේ අධ්‍යාපනය නොදී අද මේනකොට ආරක්ෂකාංශ සියල්ලම මර්ධනය කැඳවමින් ඉන්නවා හැබැයි උඹලගේ ඔය උඹලගේ ආරක්ෂකාංශ වලින් එක කුඩු කඳුලක් නතර කරපල්ලා බලන්න කෝටි 400 වුණයි කියලා කිව්වට අද මේනකොට පාසල් ගානේ මද්රව්‍ය දරුවෝ මේ පැත්තෙන් වනසමින් ඉන්නවා ඒ නිසා අපි චෝදනාවක් කරනවා මේ ආණ්ඩුව හිතාමතාම මේ දරුවෝ පාසල් අධ්‍යාපනයෙන් පිටමං කරනවා මම අභියෝග කරනවා අමාත්‍යාංශයට මේ අමාත්‍යාංශ වැටෙන් එහා පැත්තේ කියන්නේ විද්‍යා වර්ධන පාසල දරුවෝ 2000 ගියපු ඉස්කෝලේ දැන් මං අභියෝග කරා දැන් ගිල ගණන් කරා කියලා ළමයි 200ක් මේ ඉස්කෝලේ මේ මොහොතේ නැහැ දැන් ගියොත් මේ අධ්‍යාපන මණ්ඩලය මම ආධ්‍යවේදීන්ට කියනවා මේ අධ්‍යාපන මේ අමාත්‍යාංශේ වැඩෙන් එහා පැත්තේ ඉන්නේ විද්‍යා වර්ධන මහාවිද්‍යාලය ළමයි 2000 ගණන් ගියපු ඉස්කෝලේ මේ ප්‍රදේශ ඉගෙන ගත්ත මිනිස්සු අද ළමයි 200ක් ඉස්කෝලේ නැහැ ඒ නිසා මුන් අධ්‍යාපනයේ කඩාවැටෙමින් ඉන්නවා ඒ නිසා අපි වැඩි බලපෑමක් කරනවා ඒ වගේ සංදේශයක් බාර දෙනවා අද මේ ණයෙන් 100ට 10ක් වෙන් කරන්න කටයුතු කරන්න කියලා එහෙම නැති වුණොත් මීට අධ්‍යා ක්‍රීය වර්ග වලට එනවයි කියන එක මතක් කරනවා අපි මේ මම දෙමව්පිය වශයෙන් අපිට මූණ දෙන්න වෙලා තියෙනවා හේතුව තමයි මොකද අපි ලොකු ආර්ථික අර්බුදයක ඉන්නේ අපිට අපි හොයාගන්න වැටුප මදි තරමට මේ රට අපිව මේ රජයන් විසින් රටේ පැවතු රජයන් විසින් අපහසුතාවයෙන් ලක් කරලා තියෙනවා අපි ගොඩාක් අපහසුතාවයෙන් ලක් වෙලා ඉන්නවා රටේ ආර්ථික අර්බුදයත් එක්කම කෑම වේදන් ඒ හැමදේමත් එක්ක මේ අධ්‍යාපන ගැටලු ගැන මොකද දරුවන්ගේ පොතක් අද පිටු 80ක පොතක් ගන්න ගියොතින් 100ක් පොතක් 280ක් වගේ ගාණක් වෙනවා පෑනක් රුපියල් 40න් උඩ පෙන්සලකුත් රුපියල් 40න් උඩ ඒ වගේ ලොකු මේ අර්බුදයකට අපි මුණ පාලා ඉන්නවා පාසල් බෑග් එක ගණන් සපත් දෙක ගණන් පොත් ගණන් ඒ හැමදේම වගේ. ඒතකොට ළමයි 3-4 දෙනෙක් ඉන්න පවුල් වලට මේ බර දරා ගන්නම හරි අමාරුයි. ඇත්තටම දෙමව්පිය වශයෙන් අධ්‍යාපනය පිළිබඳ ගැටලු අපිට බොහෝ දුරට වැඩි වෙලා තියෙනවා. අපි ලොකු ආර්ථික අපහසුතාවයක ඉන්නවා. මොකද විදුලි බිල වැඩි, ජල බිල වැඩි. ඒවත් එක්ක මේ ළමයින්ගේ අධ්‍යාපන බරත් අපිට ආවම අපිට ගොඩාක් මේ අපහසුතාවයට අපි ලක් වෙලා ඉන්නවා. අපි මේ ඉල්ලා සිටින්නේ එළඹෙන මේ අයවැයෙන් 100ට 6ක් වෙන් කරලා ඉස්සර. දැඩි රකවරණය උදලා තියෙන අධ්‍යාපන අමාත්‍යාංශය මේ වෙනකොට